Di mana? Hari ini abi ada kerana ogolange me ekolos seni padme me padartha vikinna padme mam me veddi pradhana godas tika iwara karala thibbe YouTube eke hari godal thamai balla thibba videos padartha vikinna padme me sampurna padamama video pahakin sampurna kara hari godak thamai lankawa purawa inna thamai godak videos balla thibba e wala tube download karan ganan hadala thibba magenum godak prashna walata ehu prashna ekkama group walata sambandhela දිගටම දැන් මේ වෙනකම්ම දිගටම වැඩ කරගෙන යනවා. හරිද මේ විදිහට ඔයගොල්ලෝ papers වලට ගොඩක් ළමයි සම්බන්ධ වෙලා paper class එකකට හරිද paper එක group එකේ දානවා. හරි paper සම්මෙච්ච හරි කට්ටිය නම් මට කියන්න මම එවන්නම් WhatsApp කරා. සහ ඒවල උත්තර පත්‍ර දැන් මුල් papers 14ෙම papers ටිකයි group එකට සම්බන්ධ වෙච්ච කට්ටියත් අත හැකි නැත්නම් paper class එකට join වෙච්ච අය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. සහ මාගේ නිස්සීම් ටික 15 වෙනි paper එක ගිහින් තමයි discussion videos යන්නේ මේ විදිහට දැන් papers අපි 15 16 මේතර විභාග ගලින් ළමයිද කරා. හොඳයි. එතකොට දැන් ගොඩක් ළමයි ඉල්ලුවා මේ ඇහුවා මේ කොටස අපිට කරලා දෙන්න කියලා. මොකද මේක අලුත් සිලබස් එකට එකතු වුණේ ගිය අවුරුද්ද තමයි අලුත් සිලබස් එකට එකතු වුණේ නේ. හරි කලින් අවුරුද්ද පේපර් එකේ ප්‍රශ්නෙකුත් බහුවර්ණයක් ඇවිල්ලා තිබ්බා. හරි ඉතින් ඒක සාමාන්‍ය පන්තිවල උගන්වලා තිබෙත් නෑ. මොකද අලුතෙන් විෂය නිර්දේශයට එකතු වෙච්ච කොටස ගොඩක් වෙලාවට උගන්වන්නේ නෑ. විභාගයට ආවට පස්සේ තමයි උගන්වන්නේ ගුරුවරු. හරි ඒකින් දැන් ගොඩක් සමහර ගුරුවරු මේ උගල්ලා තිබෙත් නෑ උගල්ලා තිබ්බා ළමයි කියනවා තේරුනේ නෑ කියලා. හරිද? එතකොට මේකේ සිද්ධාන්ත ගොඩක් නෑ. ටිකක් වචන ටිකක් මතක තියාගන්න තියෙනවා. දැන් මම මේ අවශ්‍ය ටික විතරක් ඕගොල්ලන් දෙන්න ඉගෙන ඒ ලෙවල් සිලබස් එකට අවශ්‍ය ටික විතරයි කරන්නේ. එතනින් එහාට අවශ්‍ය වෙන්නේ නෑ. හරි මුලික කොටස් ටික මොකද මේ වලින් આવොත් බහුවර්ණයක් තමයි එන්නේ ඉතින්. රචනා ප්‍රශ්නයකට එන්න තරම් ලොකුවටම මේකේ කරුණු නෑ. එමුණොත් ඉතින් ඡේද ප්‍රශ්නයක් මේ මූලික අංශුත් එක්ක පදාර්ථා විකින්නත් එක්ක ඡේද ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක පොඩි කොටසක් අපේ අවසාන කොටස පදාර්ථා විකින්න පාඩමේ හරි අංශු භෞතික විද්‍යාව. ඊයක් මේකේ අර නුහුරු වචන සෙට් එකක් තමයි තියෙන්නේ. හරි මේක තේරුම් ගන්න මේ අමාරු නෑ ඉතින්. හරි ගුරුවරයා උගන්වන විදිහ මත ඕගොල්ලන්ට ගැටලුවක් තියෙන්න පුළුවන්. නැත්නම් මේකේ තේරුම් ගන්න ලොකු ඇත්තටම ලොකු හරුම ගොඩක් නෑ. ඕන කෙනෙක් තේරුම් ගන්න පුළුවන් අර වචන චුට්ටක් හුරු වෙන්න ඕනේ මේක පොඩ්ඩක් වීඩියෝ එක දෙපාර තුන් පාර හරි බලන්න. හරි පොඩි වීඩියෝයක් පැය එකමාරක් යද්දී කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි මම මේකේ නැ ප්‍රශ්න වගේවත් ඕනම් කියන්න සාමාන්‍යයෙන් ඉතින් බහුවර්ණයක් වගේ තමයි ගොඩක් වෙලාවට මේ සැරේ එන්න පුළුවන්. හරි දැන් මේක අපි කතා කරන්නේ මේ අංශු භෞතික විද්‍යාව කියන කොටස සිලබස් එකට අලුතෙන් මේ එකතු වෙච්ච 11 වෙනි පාඩමේ කොටස. හරි දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕල් කාලේ හරි ඕල් කාලේදී ඉගෙනගන්නේ ඕනම දෙයක් හැදලා තින්නේ මොකෙන්ද නේ? කියන්නේ ඕනම දෙයක් ඕනම පදාර්ථයක් හැදලා තින විදිය හුත් ඕගොල්ලෝ කියන්නේ අණු පරමාණු. දැන් ඇත්තටම ඕගොල්ලෝ දැන් මුල්ම කාලේ සාමාන්‍යයෙන් ඕල් කරන කාලේ නේ අර පදාර්ථයේ හැදලා තින විදිය අධ්‍යයනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඕනම පදාර්ථයක් ගත්තොත් කවුරුද දන්නවා පදාර්ථ